පොකට් එකට ෆිට වෙන new axe ticket perfume. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී ආකාර හතරකට හැසිරෙන්න පුළුවන්. එකක් තමයි නිෂ්ක්‍රීය වීම. ඉතිහාසයට ගියොත් අපි 1988 පළාත් සභාව මැතිවරණයේදී අපි ඡන්දය භාවිතා කරන්න එපා කියලා පාක්ෂිකින්ද කිව්වා. හැබැයි ඒ තුලින් දශක ගණනාවකින් පක්ෂය ආපස්සට ගියා. දෙවැනි එක තමයි අපෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම. ඒකටත් අපි කල්පනා කරනවා දැන් ප්‍රමාද වැඩි. අපි ඒ සඳහා සූදානම් වුණේ නැහැ. ඒ නිසා අපි හදිසියේ වෙනත් අපේක්ෂකයෙකු නම් කරනවා කියන්නේ මේ වෙලාවේ මේ කඳවුරු දෙකකට බෙදී තියෙන ප්‍රගතිශීලී කණ්ඩායමේ ගමනට අකුල් හැලීමක්. ඊළඟ පියවර තමයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට හෝ එක්සත් ජාතික පක්ෂෙන් ඉදිරිපත් වෙලා පෙරමුණක් හදාගන්න අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදව් කිරීමේ පියවර. ඒක අර පහුගිය කාලේ අපි අත්විඳ තත්ත්වයට වඩා කිසිදු වෙනසක් නැහැ. අපි කියනවා යාදක නොරත රත සමග පෑහීමක් නම් නැත. බැඳුම් කරේ පිළිබඳ සිද්ධිය අපැහැදිලි ආර්ථික ප්‍රතිපත්ති ජනාධිපතිතුමාට අවසාන සිද්ධ වුණා. ජාතික ආර්ථික සභාව තමන් යටතට අරගෙන සියලු කරුණු පිළිබඳ ඒක සමාලෝචනය කරන්න. ඒ තිබිච්ච අවිශ්වාසය නිසා ජාත්‍යන්තර ගිවිසුම් විවස්ථා සංශෝධන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හෝ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී පෙරමුණක් සදා ගන්න අපේක්ෂකයාට ඒ බෑ නිදහස් වෙන්න බෑ. මොකද ඔවුන්ගේ යෝජනා වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඊළඟ අග්‍රාමාත්‍යවරයා හැටිය. ඒ ආණ්ඩුව මෙයන් හදන ඉස්සරහට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි හොඳම විසඳුම හැටියට අපි දකිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කර අපේක්ෂකයා සමග ඔහුට ශක්තිය දෙමින් ඉදිරියට යාම. අද සවස 8ටත් අපේ පන්ති කණ්ඩායම රැස් වෙනවා. සඳුදා රාත්‍රියේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. අද හවසත් ප්‍රධාන සාකච්ඡාව ඒකයි. ජනාධිපතිතුමාගේ තමයි අද හවස සාකච්ඡාව පැවැත්වෙන්නේ. Maxis number 1 tie in Sri Lanka.